මේ නාලිකාවත් එක්ක එකතු වුණ ඔයාලා හැම දෙනාම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද අපි මේ වීඩියෝවෙන් ඔයාලට පෙන්වන්නේ ආසියාවේ වැඩියෙන්ම සංචාරක ආකර්ෂණය දිනාගත් රටක නයිට් ලයිෆ් එක ගැන. දැන් අපේ රටෙත් මේ ටුවරිසම් වලට නයිට් ලයිෆ් එක ඕන කියලා විවිධ අය කතා කරනවානේ. අද කතා කරන මේ රට තමයි තායිලන්තය. තායිලන්තේ නයිට් ලයිෆ් කියන්නේ බොහොම සාමාන්‍ය දෙයක්. එහෙනම් වැඩිපුරම තියෙන්නේ නයිට් ලයිෆ් එකක් කියලා කිව්වොත් ඒත් නිවැරදි. තායිලන්තේ නිතරම සංචාරය කරන කෙනෙක් හැටියට අද මම ඔයාලට එහේ නයිට් ලයිෆ් එක කොහොමද කියලා පෙන්වන්නම්. රටේ හැම තැනකටම වගේ මේ නයිට් ලයිෆ් එක පැතිරලා තිබුණත් සංචාරකින් වැඩිපුරම යන තැනක් තමයි පතායාවල ඇවිදින විදිය. එහෙම නැත්නම් වෝකින් ස්ට්‍රීට් එක. හොඳයි. එහෙනම් අද බලන්නකො මේ පතායාවල වෝකින් ස්ට්‍රීට් එකේ නයිට් ලයිෆ් එක කොහොමද කියලා. බැංකොක් ඉඳලා මේ එකම මාර්ග දෙකක වගේ දුරක පතාය වල බීච් රෝඩ් එකේ එක කෙළවරක තමයි මේ වෝකින් ස්ට්‍රීට් එක තියෙන්නේ. හවස 6න් පස්සේ මේ පාර වාහන ගමනාගමනයට වහනවා. ඊට පස්සේ ඉතින් මේ පාර පුරා තියෙන බාර්, අවන්හල්, නයිට් ක්ලබ් වල වැඩ කරන අය එන්න ගන්නවා. සාමාන්‍යයෙන් රෑ 8 විතර වෙනකොට නයිට් ක්ලබ් ඇරුණාම අනෙක් ස්ථාන ෆියුට්ටයි. නයිට් ක්ලබ් සාමාන්‍යයෙන් පටන් ගන්නකොට පෑ 9 10 වගේ වෙනවා. ඒ වෙලාවට මේ ඇවිදින වීදිය සංචාරකයන්ගේ පිරිලා යනවා. රාත්‍රියේදී මේ පාරේ ඔබ ගමන් කළොත් ඔබට පෙනේවි පාර දෙපැත්තේම තියෙන ගෝගෝ බා වල වැඩ කරන ලස්සනට මේකප් කරපු තායි කාන්තාවන් සංචාරකින්ට කතා කරමින් ඔවුන් තමන්ගේ බාර් එකට හෝ ක්ලබ් එකට කැඳවාගෙන යාමට උත්සාහ කරන හැටි. එම කාන්තාවන් ඔබගේ අතින් අල්ලා ඇදගෙන යාමට හැදුවොත් එයට පුදුම වෙන්න එපා. නමුත් ඔයාලා පළවෙනි වතාවට මේ වගේ තැනකට යනවා නම් මගේ උපදේශය තමයි කණ්ඩායමක් විදියට යන්න. මම එහෙම කියන හේතුව ඔයාලට ගිය ගමන්ම වැටහෙයි. මොකද තනියම ගිහින් මමත් මුල් කාලේ නොඑක් අකරදැබ්බවලට මුහුණ දීපු නිසා. මේ පාරේ වැඩිපුරම තියෙන්නේ ගෝගෝබා. සමහර ඒවාට ඉන්දියාවේ, ශ්‍රී ලංකාවේ වගේ රටවල අයට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. සමහර ඒවාට ඇතුල් වෙන්න රායිබාත් 300ක් වගේ මුදලක් ගෙවන්න ඕන. ඒ මුදලට ඔයාලට කැමති බීමක් ගන්න පුළුවන්. බියර් එකක්, සොෆ්ට් ඩ්‍රින්ක් එකක් වගේ ඔයා ආසා දෙයක් එකක් ගන්න පුළුවන්. මේ වීදියේ තියෙන නයිට් ක්ලබ් වලට නම් හැම එකටම වගේ ඇතුල් වෙන්න මුදල් ගෙවන්න අවශ්‍ය නැහැ. ඔයාලට නොමිල ඇතුළු වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඇතුළට ගියාම ඔයාලට මොනවා හරි බීමක් දී ගන්න වෙනවා. ඒ මිල නම් එළියේ තියෙන සාමාන්‍ය මිල වගේ 4-5 ගුණයක් වෙනවා. ඒ බීමකට දෙවුවට පස්සේ ඔයාලට කැමති වෙලාවක් ඒක ඇතුළට ගත කරන්න පුළුවන්. ගොඩක් ක්ලබ් වල ලස්සන නර්තනයන්ද ඔයාලට බලන්න පුළුවන්. මේ ක්ලබ් සාමාන්‍ය පාන්දර 3-4 වගේ වෙනකල් නිරන්තරව තියෙනවා. තවත් ඉව යුතුම තැනක් තමයි මේ ඇවිදින වීදියේ තියෙන ඉන්දියන් මුජරා ටාම් ක්ලබ් කියන මේ ක්ලබ්. කලින් කියපු ඒවාට වඩා වෙනස් අත්දැකීමක් ඔයාලට ගෙනෙයි. මේවටත් ඇතුල් වෙන්න කිසිම ගාස්තුවක් ගෙවන්න අවශ්‍ය නැහැ. ඩ්‍රින්ක් එකක මිල සායි බාත් 100ක් වගේ විතර තියෙනවා. ඒ බීම එකක් මිලදී අරන් සැප පහසු වතුනක ඉඳගෙන හින්දි සංගීතයට නර්තනය යෙදෙන
සුරූපී ඉන්දීය තරුණියන්ගේ ලස්සන නර්තන ඔයාලට බලන්න පුළුවන්. මෙතනදී තමන් ආස කරන ගීතයකට නර්තනයක් ලබා ගන්නත් ඔයාලට අවස්ථාව තියෙනවා. හැබැයි ඒකට නම් අමතර දෙවීමක් කරන්න වෙයි. මේ පාරේ විවිධ දේ අලෙවි කරන අය, මැජික් කරුවන්, ස්ට්‍රීට් ඩාන්සින් වල යෙදෙන අය වගේම ගනුදෙනු කරුවන් හොයන කාන්තාවන්ද ඔබ දකීවි. මෙම වීදියේ එලෙස කාන්තාවන් ලෙස සැරසී සිටින අය වැඩි දෙනෙක් හැබවින්ම කාන්තාවන් නම් නෙවෙයි. ඒ ගැන තවත් වීඩියෝකින් මම ඔයාලට විස්තර කරන්නම්. ඉතින් තායිලන්තය කියන්නේ ගොඩක් නිදහස් රටක්. ඒ නිසා අපේ ලංකාවේ අපි නොදකින ගොඩක් දේ ඔයාලා දකීවි. හැබැයි ඉතින් ඒ දේවලින් හොඳ දේවල් පමණක් අත්විඳින්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. පතාය වෝකින් ස්ට්‍රීට් එක තියෙන්නේ බීච් රෝඩ් එක කෙළවරක කියලා මම කලින් කිව්වනේ. ඉතින් ඔයාලට මෙහිදී මුහුදු ආහාර අවන්හල් ගොඩක් දකින්න ලැබේවි. මුහුදට මුහුණලා තියෙන ඒ අවන්හලකින් අලුත් සීපුඩ් අත්දැකීමක් ගන්නත් ඔයාලා එහෙ ගියොත් අමතක කරන්න නම් එපා. එහෙනම් යාළුවනේ, අද මම මේ වීඩියෝ ඔයාලට ගෙනාවේ තායිලන්තයේ පතායාවල වෝකින් ස්ට්‍රීට් එකේ නයිට් ලයිෆ් එක කොහොමද කියලා යම් කිසි දෙයක් ඔයාලට පෙන්වන්න විතරයි. ඉතින් තායිලන්තය ගැනත්, එහි නයිට් ලයිෆ් එක ගැනත්, එහි තියෙන තවත් ලස්සන ස්ථාන ගැනත් වීඩියෝ ගොඩක් මම ඉදිරියේදී මේ චැනල් එක හරහා ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එක ලයික් කරලා ෂෙයා කරන්න කියලාත් මම ඉල්ලනවා. ඉතින් මේ වීඩියෝ එක ගැන, වීඩියෝ එකේ කතා කරපු වෝකින් ස්ට්‍රීට් එක ගැන හෝ එහෙම නැත්නම් තායිලන්තය ගැන යම් කිසි දෙයක් ඔයාලට දැනගන්න අවශ්‍යයි නම් අහන්න. මොකද මම තායිලන්තයේ නිතරම රැඳෙන කෙනෙක් හැටියට මම දන්න දෙයක් මම ඔයාලට කියන්නම්. ඔයාලා එහි යන්න බලාපොරොත්තු වෙනවා නම්, සංචාරය කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඕන දෙයක් අහන්න, මම දන්න දෙයක් මම ඔයාලට කියන්නම්. ඉතින් එහෙමනම් තවත් මේ වගේම වීඩියෝකින් ඉක්මනින් ඔයාලව හමු වෙනතුරු ඔයාලට සුබ දවසක්. වීඩියෝ එක රැඳිලා හිටියට බොහොම ස්තුතියි.